අයිබෝන් යහපත් වූ වාසනාවන්ත වූ ජයග්‍රහයක ආලසීමව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් අද මම ඔබ සමග සම්බන්ධ වෙන්නේ මේ මාසේ පලාපලයක් අරගෙන මේ සුපුරුදු වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ පලාපලයක් ගැන නෑ මේක මිතම සුවිශේෂී වූ ග්‍රහ ගමනක් පිළිබඳව ලග්න පලාපල කතනයක් ඒ යන ගමන ගැන අපි කතා බහක් තමයි මේ ආරම්භ කරන්න හදන්නේ මේක මිතම විශේෂිතම වන්නේ මේ ශනි ග්‍රහය සම්බන්ධයෙන් තත්ත්වයක් අපි සෙනසුරු සෙනහුර හෙනහුරා කිව්වම අපි බෞද්ධරයා බයයිනේ අන්න ඒ නිසා මේ සෙනසුරු ග්‍රහය මේ ජුනි මාසේ 17 වෙනිදා කුම්භ රාශියේ ගමන් කරද්දී මේ රාහුගේ නැකතක වක්‍රභාවයට පත් වෙනවා මේ වක්‍රභාවයට පත් වෙලා නොවැම්බර් 4 වෙනිදා දක්වාම වක්‍රව තමයි ගමන් කරන්න තියෙන්නේ සුවිශේෂී වූ කාල සීමාවක් තුළ මේ සෙනසුරුගේ වක්‍ර වීම ඔබගේ ලග්නයට කොහොම බලපායිද කියන එක තමයි අපි මේ කතා බහ කරන්න යන්නේ ඉතින් එතරම් දීර්ඝ වැඩසටහනක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ඉක්මනින් කෙටියෙන් කියන අපි මාසේ පලාපලයේ දීර්ඝව කතා කරනවානේ මාසෙන් මාසයක නිසාවෙන්න හැකි පරිදි කෙටියෙන් මේ වැඩසටහන ගේන්න ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මම ඉතින් මේ ගොඩක් වැදගත් වෙන්නේ මේ මාස 5කට ආසන්න කාලයක් මේ සෙනසුරු කුම්භ රාශිය තුළ වක්‍රභාවයෙන් ගමන් කරන එක ඉතින් මේක අපි දැන් කතා කරලා බලමු මේ රාශි චක්‍රයේ පළවෙනි රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයව තඟහරු ග්‍රහයව මේෂ ලග්න හිමියන් කොහොමද මේ තත්ත්වය බලපෑම් ඇති කරන්න කියලා තියෙන්නේ ඔබගේ 11 වෙනි භාවයේවත් අයස්ථානය තුළ තමයි මේ ශනි ග්‍රහය වක්‍රභාවයට පත් වෙන්නේ. ඉතින් මේ තත්ත්වය තුළ කුමක් වේවිද විශේෂයෙන්ම ඔබගේ ආර්ථිකමය පැත්ත, රැකියා රැකියා ව්‍යාපාර ලැබීම් තත්ත්වය පිළිබඳ කොහොම වේවිද කියලා මුලින්ම අපි පොඩ්ඩක් බලමු. ඉතින් මේ තත්ත්වය තුළ මේ කාල සීමාව තුළ විශේෂයෙන් මේෂ ලග්න හිමියෝ තරමක් දුරට මේ ඔබ මේ ටිකක් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරමින් ආපු කාලයක් මේ පහුගිය මාස කීපය ගැන කතා කරොත් තරමකට ඔබට නිකන් ලොකුවට ජීවන බර වුණත් අර හිතට දැනුණත් අර කොහෙන් හෝ ඔය වෙලාවේ අවශ්‍ය කරන අර අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කරන මිල මුදල් කොහෙන් හෝ මාර්ගයකින් අවශ්‍ය ප්‍රමාණයට ලැබුණා. ඉතින් ඒ තත්වය තුළ ඔබ පොඩ්ඩක් පසු බැස්ස ඔබගේ වෘත්තීමේ තත්ත්වය තුළ කියන්නේ ඔබ ගැන කට රත් රැකිරක්ෂා කටයුතු වලින් එහෙමත් අර වාසනාවට ලැබෙන දේත් එක්ක දැන් ලැබෙනවනේ ඒක නිසා ඔබට උනන්දු අඩු වුණා රැකිරක්ෂා සම්බන්ධ කාරණා තුළ. ඉතින් මේ ජුනි 17න් පස්සේ ඉතාමත්ම හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි උද්ගත වෙන්නේ මේ කාල සීමාව තුළ මේ යන තත්ත්වය. මොකද ඔබට ඒ ලැබුණු දේවල් ඒ කියන්නේ අර නොසිතූ ආකාරයකින් හෝ යම් කිසි ආකාරයක අපිට මේ වෙලාවේ ඔබේ අවස්ථාව සපුරා ගන්න ලැබුණු මුදල් මාර්ග තරමක් දුරට ඇහිරෙනවා. අන්න කිව්ව ගමන් කලබල වුණානේ. ඒක නරකක් කියලා නේ ඔබ හිතන්නේ. ඇත්තට මේක නරකක් වෙන්නේ නැහැ. හේතුව අර පහුගිය කාලේ තමයි ඇත්තම නරක. මොකද ඔබ මේ දේවල් ලැබෙද්දී අර මහන්සියෙන් තොරව උපයන්දී ඔබට අර ඔබගේ ඉදිරි ඉලක්කයේ ස්ථාවර ආදායම් මාර්ගය කෙරෙහි තියෙන තත්වය අඩු වුණා. ඌමනාව අඩු වුණා. හැබැයි දැන් මේ තත්ත්වයත් එක්ක අන්න ඔබගේ ආදායම් මාර්ගය ඇහිරෙද්දී කියන්නේ ක්ෂණික ආදායම් මාර්ගය ඇහිරෙද්දී ඔබ පොඩ්ඩක් කල්පනාකාරී වෙනවා. ඔබ තීරුම් ගන්නවා මේව හැමදාම ලැබෙන්නේ නැහැ. එහෙනම් මම ස්ථාවර ආදායම් මාර්ගයට යා යුතුමයි කියලා. අන්න ඒ තුළ චුට්ටක් ඉතින් මුදල් ළඟ හිකන් ආවත් ඔබ ඔන්න ආරම්භ කරන උත්සාහ කරනවා ඔබ තුලින් ඔන්න නව ආදායම් මාර්ග සකස ගන්න ස්ථාවර ලෙස ඔබගේ ආදායම් මාර්ග සකසා ගන්න හදනවා. ඒක ඉතින් යහපත්. මොකද හේතුව මේ තත්වය තුළ ඔබට පුළුවන් වෙනවා මේ මාස 5 එක්ක යම් කිසි ආකාරයෙන් හොඳ සැලසුමක් ඇතුව වැඩ කරලා හොඳින් මහන්සියෙන් ගැටිලා ඔන්න ස්ථාවර භාවයක් අත් කරගන්න. අන්න ඊට පස්සේ එන ඉදිරි කාලය යහපත් කරගන්න. ඒ නිසා මේක අර මම හැමදාම කියන්නේ තිත්ත බෙහෙත් බොන කාලයක්. තිත්ත බෙහෙත් බොනවා කියන්නේ අසනීපකාරී තත්ත්වයන් තියෙන අසනීපෙන් පීඩා විඳ විඳ හිටියා හිටියා අසනීපයඩුනේ නැහැ. හැබැයි ඔන්න ඔබට ටික කාලයක් යද්දි හොඳ වෛද්‍යවරයෙක් හම්බිලා බෙහෙත් දෙනවා. අසනීපය හොඳ කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒ තත්ත්වයට ඔබට තිත්ත බෙහෙත් බොන්න වෙනවනේ. බොද්ධි තිත්තයි. නමුත් ඒ වෙලාවේ තිත්ත වුණාට පස්සේ ඒ තුලින් ලැබෙන සහනය සුවය දීර්ඝකාලීනයි. අන්න ඒ වගේ දෙයක් තමයි ඉන්ජෙක්ෂන් එකක් ගහද්දි රිදෙනවා. නමුත් ඒ ඉන්ජෙක්ෂන් එක නිසා ඒ සුළු වෙලාවකට රිදෙන එක නෙමෙයි ඔබගේ දීර්ඝකාල නිරෝගී භාවයත් වෙනවා වගේ තමයි. මේ කාලේ පොඩ්ඩක් ආදායම් පොඩ්ඩක් අහිමි වෙනවා. අර මෙතර කාලයක් ලැබුණු ආදායම් මාර්ග අහිමි වෙනවා. ඔබට මුදල් එන මාර්ග චුට්ටක් ඇහිරෙනවා. හැබැයි ඒ ඇහිරීම තුළ ඔබ තේරුම් ගන්නවා මේ හැමදාම අර ෂණික ධනවාසී යන ෂණිකව ලැබෙන දේවල් ගැන විශ්වාසය තබලා කටයුතු කරන්න බෑ කියලා.
ඒ තුළ ඔබ ඔන්න ඔබගේ රැකිරක්ෂා ව්‍යාපාර දියුණු කරගන්න අලුතෙන් ව්‍යාපාර රැකිරක්ෂාවලට පිවිසෙන්න ඔබ මේ කාලසීම තුළ උත්සාහ කරනවා. ඒ තුළ ඔබට සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. පියවරෙන් පියවර සාර්ථක වෙන පුළුවන් සමහරට ජුනි ජූලි මාස තුළ තරමක් දුරට ටිකක් අපහසුතාවයෙන් ටිකක් බාධක මැද යන්න වේවි. නමුත් ඒ බාධක මැදින් යන ගමන ඔබට දීර්ඝකාලීනව ජීවිතයේ සාර්ථකත්වයකට හොඳ පාරක් කියා දෙවි. ඒක නිසා වෙන්න මේ වෙලාවේ කොහෙත්ම මානසිකව වැටෙන්න එපා. ඒ ඔබට පුංචි බාධාවල් එල්ල වුණේ ඔබේ ජීවිතයේ ලොකු පෙරලියක් කරන්න හොඳ වෙනසක් කරන්න. එහෙනම් ඒ දේ තේරුම් ගන්න. මේක මේ தත්ත්වය දැන් අයහපත් කියලා කියයි අනිත් ලග්න පලාපලත් තුළ. අයහපත කියන්නේ අර ඔබට තිබිච්ච මාර්ග ඇහිරීම, මානසික පීඩා ඇතිවීම. නමුත් මම කියන්නේ ඒක නෙමෙයි. ඒ තුලින් අපි පන්නරයක් ගත යුතුයි. එතනින් අපි තේරුම් ගත්තොත් කතා කරන්නේ ඉදිරියට යන්න අන්න මේ කාලය අයහපත් කාලයක් වෙන්නේ. අදට හිතුනොත් අද තේරෙයි මේක අයහපත් කියලා. හැබැයි ඔබ ඉදිරියට ගිහිල්ලා හරියට හැරලා බලද්දී මේ කාලය ඔබ ඒ තීන්දුව తీන ගත්ත නිසා තමයි ඔබ ඉහළට යන්නේ. එහෙනම් මේ කාලය අයහපත් නෑ. බැලු බැලමට දැනට දැනන දේ හිතලා අයහපත් කියලා හිතන්න එපා. මේ අයහපත් දැනෙද්දී ඔබ තවත් ශක්තිමත් වෙලා කටයුතු කර යන්න. ඔබට ආර්ථික විමර්ශයෙන් ස්ථාවරයක් හදාගන්න හොඳ කාල සීමා මූලික අඩිතාලමක් දාන්න අත්විවරම දාන්න හොඳ කාල සීමාවක් තමයි මෙන්න ජුනි 17න් පස්සේ එළඹෙන කාල සීමා මේෂ ලග්න හිමියෝ අනිවාර්යයෙන්ම ඒත් එක්කම රැකිරක්ෂා කටයුතු කරන ස්ථානය තුළ තරමක් දුරට ඔබ පහුගිය කාල සීමාවල් තුළ ඔබගේ රාජකාරී කටයුතු නිසි ආකාරයෙන් කළේ නැහැ. උඩින් පල්ලෙන් කරලා නිතර සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරා. ඔබ ඔබට පැවරණ රාජකාරී කළා පැත්තක වෙලා හිටියා. අර සාමූහිකත්වය ඔබ තුලින් ගිලිහිලා තිබ්බා. ඔන්න ඒකටත් හොඳ පාඩමක් ඔබට මේ කාල තුනට ක්‍රියාත්මක තේරුම් ගන්න ලැබෙනවා. මොකද මේ වෙලාවේ රැකියාව කරන ස්ථානය කියන තැනද ඔබ ඔබගේ ජොබ් එක කරලා හරියට ඉන්න එක හරි. නමුත් ඒ තැන රැකුණොත් තමයි ඔබගේ ජීවිතාව රැකෙන්නේ. අන්න ඒ දේ ඔබට තේරුම් යන්න දෙපේ. අන්න ඒක ඔබ තේරුම් අරන් ඔන්න රැකියා ස්ථානයේ වෙනදට වඩා ලැබිව ඒ රැකියාවට ආදරයෙන් කටයුතු කරන්න පෙළඹෙන කාල සීමාවක් ආරම්භ වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් වෙනදට වඩා වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙන සමහරට දැන් වෙනදට උදේ 8ට ගියා 4:30 පහට ඔෆ් වුණා ගෙදර ආවා වුණාට දැන් මේ කාල සීමාව තුළ ඔබට ටිකක් රැ වෙනකම් වැඩ කරන්න ඉරිදා දවසෙත් වැඩට යන්න ගිහිල්ලා ඔන්න ටිකක් රැකියාව හේතු කොටගෙන දුර ගමන් බිමන් යන්න විදේශගත වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒක ව්‍යාපාර වලටත් අදාළයි. අන්න ඒ தත්ත්වය හේතු කරගෙන පොඩ්ඩක් ඔබ රැකියාව ඔබගේ ව්‍යාපාරය තුළ ඔබ කාර්යබහුල වෙනවා. හැබැයි මේ තුලින් ඔබේ ජීවිතේ ලැබෙන අත්දැකීම් පන්නරය ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් ළඟා කරලා දෙනවා. මොකද දැන් හවස් වෙනකම් වැඩ කළාද මෙතන 4:30 ඔෆ් වෙලා ඉන්නාට වඩා දැන් රැ වෙනකම් වැඩ කළොත් අන්න ඔබට ඒකට මේ දිරිදීමනාවක් ගෙවීමක් ඕටි එකක් ලැබෙනවා. එතකොට ඉතින් ඔබගේ ආදායම්ටත් ඇති වෙනවනේ. මේ කාලය තුළ මහන්සිය තුළ මහන්සි වීම තුළ කාලය වැය කිරීම තුළ ඔබට ආදායම් ගොඩනගා ගැනීමට ඉහළනවා ගැනීමට ප්‍රබල හැකියාවක් මේෂ ලග්න හිමියන්ට පවතිනවා. ඒක නිසා උත්සාහ කරන්න මේ මොන කරදරයක්ද ජීවිතයක් නැහැ නේද මොකද්ද මේ හැමදාම මහන්සි වෙනවා යනවා එනවා ඉවරයක් නැහැ මොන කරුමයක්ද නෝ වගේ දේවල් හිතෙන්න පුළුවන්. නමුත් මේ කාල සීමාව තුළ මේ මාස 4-5ක් නේ තියෙන්නේ මේ කාල සීමාව තුළ එහෙම හිතන්නේ නැතුව නෑ මම මේ තුළ හොඳ පන්නරයක් අරන් ජීවිතේ ජය ගන්නවාමයි මේ තුළ මට ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා මම මේ තුලින් ගන්න දේ තුළ ජීවිතේ ජය ගන්නවාමයි කියලා අදිෂ්ඨානයෙන් කටයුතු කරා යන්න. මොකද මේ හැමදේම ඔබගේ ජීවිතයට ඔබගේ සාර්ථකභාවයට රුකුලක් වෙනවා. ඒ හින්දා කලබල නොවි ඔබ වැඩ කටයුතු කරා යන්න. ව්‍යාපාර තුලත් කතා කරද්දී මේෂ ලග්නෙ මේ කාල සීමාව තුළ ඔන්න ඔබ ව්‍යාපාර තුල තිබිච්ච උනන්දු උමනාව පොඩ්ඩක් අඩු වෙලා තිබ්බා. එහෙනම් මේ தත්ත්වය තුළ ඔබ දැන් ඔන්න ඔබට දැන් හිතෙනවා ව්‍යාපාරයට නේදට ෆුල් ටයිම් දීලා ඔබේ කටයුතු කරගන්න ව්‍යාපාරයට මුල් තැන දීලා කටයුතු කරගන්න. ඒක යහපත් තත්ත්වයක්. ඒ තුළ ටිකක් ඔබට මහන්සි වෙන්න වෙන. හැබැයි ඔබට මේ වෙලාවේ සහයයට ඔබට හොඳ අර කල්යාණ මිත්‍රයෝ කියන්නේ අන්න කල්යාණ මිත්‍රයන්ගේ සහයත් ඔබට ලැබෙනවා. පහුගිය කාල සීමා තුළත් ඒ උපරිම ලැබුණා. නමුත් ඒක ඔබ ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒවා ඔබ ක්ෂණික දේ තුළ පාවිච්චි කරා හැරෙන්න දීර්ඝකාලීන දේවල් තුළ ඒ කල්යාණ මිත්‍රයන්ගේ ලැබෙන උදව් ඔබ භාවිතා කළේ නැහැ. ඔන්න දැන් මේ කාල සීමා තුළ ඔබට ඒ தත්ත්වයට හැකියාව වේ තුළ ඔබගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබගේ කඩාවැටෙන ව්‍යාපාර නැවත ආරම්භ කරලා ඉදිරියට ගමන් කරා යන්න මගහැරලා අතපසු වෙලා තිබිච්ච ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න පා ටිකක් පාඩු ලැබමින් කඩාන වැටෙන්න ඔන්න මෙන්න තිබිච්ච ව්‍යාපාර නැවත ඔන්න ඔසවා තබා ගැනීමට හැකියාව ලැබෙන කාලය
හැබැයි මේ කාලේ මේ දේ කරගන්න ඔබ උපරිමයෙන්ම මහන්සි වෙන්නම ඕන. මේ කාලේ සෙම හොඳ ජීවිතේට පාඩම් කියාදෙන කාලයන්නේ. මොකද මේ ජීවිතය තුල ඔබට ඇත්තටම හිතවත් කවුද? ඔබට ඇත්තටම හිතවත් වගේ ඉඳලා ඔබට ප්‍රශ්න ඇති කරන ඔබට ඔබෙන් වාසි බලාපොරොත්තු ඉන්නේ කවුද කියන ඔබට තේරුම් ගන්න හැකියාව ලැබෙනන්නේ. තේරුම් ගැනීම තුල ඔබ මිනිසුන් තෝරා බේරන කටයුතු කර යන්න. එතකොට ඔබට තවත් ජීවිතයට ඉදිරියට අර බාධක අඩු කර ගැනීම හැකියාව තියෙනවා. මොකද බාධක ඇති කරන අය හඳුනා ගැනීමේ හැකියාවක් ඔබට නියත වශයෙන්ම පවතිනනේ. ඒක නිසා වෙන්න මේ කාල සීමා තුළ මහන්සි වෙලා වැඩ කරන්න. රැකිරක්ෂා, ව්‍යාපාර, ආදායම් මාර්ගවල කියන දේ මොන රැකියාව ඔබ කළත් මොන ව්‍යාපාරය ඔබ කළත් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම අංක 1 ඒකට මුල් තැන දෙන්න ඕන. උපරිම ඌමනාවෙන් කටයුතු කරන මහන්සි වෙන්න ඕන. මේ වෙලාවේ මහන්සි වෙන ඔබලා කටයුතු කරන්න ඕන. කාලය හොඳට ඇති කරගෙන ඒකට දෙන්න ඕන. ඒ වගේම හොඳ කාල කළමනාකරණයක් හොඳ ප්ලෑන් එකක් සැලසුමක් අනුව කටයුතු කරන්න ඕන. මෙන්න මේ දේවල් ටික ඔබ හදාගත්තොත් ඔය හැමෝම කියන්නේ මේ සෙනසුරු වක්‍රමේශ ලග්නමියන්ට හරි අසුභකාරී කියලා. නෑ මං කියනවා අසුභ නෙමේ. ඒක සුභ කරගන්න ඔබට පාඩම් කියාදෙන කාලයක්. එහෙනම් ඒ පාඩම් ඉගෙනගෙන ඉක්මනින් ඔබ ක්‍රියාත්මක වුණොත් මේ කාලය තමයි ඔබේ ජීවිතේ ඉදිරියට ගිල හැරලා බලද්දී ඔබේ ජීවිතේ හොඳම කාලය කියලා ඔබට හිතේවි. ඒක නිසා මතු පිටින් පේන දේ ගැන හිතන්න එපා. ඒ තුල සැඟ වෙලා තියෙන ඔබට දීලා තියෙන මැසේජ් එක එහෙම නැත්නම් පණිවිඩය තේරුම් ගන්න. ඒ තුල ඔබට පුළුවන් ජීවිතේ ජය ගන්න. බණින්න මට කමන්නේ නැහැ. මම මේ මොනවද මේ කියන්නේ මේ සුරංග ගැන කතා කියලා. කෙලින් කියන්නකෝ මේ ප්ලග්න පලාපල විතරක් කියලා දානු කියලා සමාව කරන්නේ නැහැ. එහෙම කියලා වැඩක් නැහැ. එහෙම කියන කිව්වොත් කියන්න තියෙන්නේ මෙන්න මේ කාල සීමා තුළ ඔබට ආදායම් අහිමි වෙනවා. මේක අසුභකාරී කාලය. එහෙම නෙමෙයි. මේ ග්‍රහ ගෝචරේ අපි තේරුම්ගෙන කටයුතු කරන් ප්‍රායෝගික වෙන්න ඕන. නැත්නම් අර කණාෂොට් ගහලා අනාවැකි කියලා වැඩක් නැහැ. මේ තියෙන తత్వය තේරුම් ගන්න. ඒක අසුභකාරී පැත්තක් තියෙනවා. ඒ අසුභකාරී පැත්ත සුබට පෙරලගන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න ඕන. අන්න ඒකයි මම මේ දීර්ඝව කතා බහ කරන්නේ. නොගැලපෙන අයට මට කරන් දෙයක් නැහැ. මේක තේරුම් ගන්න බුද්ධියක් තියෙන අයට මේක වැදගත් වෙනවා. ඒකයි මම කියන්නේ. එහෙනම් මේ කාල සීමා තුළ හොඳ කල්පනා උත්සාහයෙන් උනන්දුවෙන් සැලසුම් සහගතව කටයුතු කරන මේෂ ලග්න හිමිනේ ඔබට ජයග්‍රහණය අනිවාර්ය වශයෙන්ම ලැබෙනවා. මේ කාල සීමා තුළ මේෂ ලග්න හිමිනේ පෞල් ජීවිතේ, කුටුම්භ ජීවිතේ කියන කාරණා ගැන කතා කරොත් මේෂ ලග්න හිමිනේ මේ කාල සීමා තුළ පෞල් ජීවිතය තුළ නම් තරමක් දුර පුංචි අර්බුදකාරී ගැටලුකාරී තත්ත්වයන් තරමක් දුරට මහා ලොකු දේවල් නෙමෙයි සුළු දේවල්. හැබැයි සුළු දේවල් මහා ලොකු දේවල් කරගන්න ඉඩකඩක් පවතින කාලයක්. ඉතින් මේ තත්ත්වය ගැන ඔබ බුද්ධිමත් තීරණය කරන්න ඕන. මොකද හේතුව මං කියවනේ ඔබ කාර්යබහුල වෙනවා කියලා. ඉතින් කාර්යබහුල වීමත් එක්ක අර ඔබට පුංචි දෙයක් එහෙම වුණත් කේන් තියෙන තත්ත්වේ සාමාන්‍ය කෘතඥ මනුෂ්‍යයා තුළ තියෙන දෙයක් නේ. ටිකක් ඔළුව ව්‍යාකූලව තියෙන ටිකක් කාර්යබහුල කෙනෙකුට ඉක්මනින් කේන් තියෙන ස්වභාවයක් තියෙනවනේ. අන්න ඒ තත්ත්වේ මනා ලෙස කැපී පෙනෙන මේ කාල සීමා තුළ මේෂ ලග්න හිමියන්ට. ඉතින් ඒකෙන් දා මේ වෙලාවේ ඔබට පොඩ්ඩක් බුද්ධිමත් වෙන කල්පනාකාරී වෙන්න ඕන. මේ වෙලාවේ ඔබ වචන හදිස්සියේ එකපාර කියද්දි ඔබ වචනයක් කියද්දි දෙතුන් වතාවක් හිතලා කියන්න ඕන. මේ ෂණේන් කටින් වචන පිටත් නොකර ඉන්න බුද්ධිමත් වී යුතුමයි මේ කාල සීමා තුළ මේෂ ලග්න හිමියෝ. ඉතින් ඒ හේතු කරන පවුලේ පුංචි 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 හිත් විදීම් හිත් බිදීම් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ පවුලක් තුළ අපිට කතා බහ කරලා විසඳගන්න බැරි දෙයක් නැහෙනේ. එහෙනම් මුල් අවදීම ඔබ පවුල ඇත්තේ කතා කරන මේ කාල සීමා තුළ චුට්ටක් මම උත්සාහ කරනවා ජීවිතේ වෙනස් ඉදේ නැගිහිරින්න. මොකද මේ යන විදියත් එක්ක අපිට මේක වෙනසක් කරන්න ඕන. ඒතකොට මම ටිකක් වැඩ වැඩි වෙනවා. මගේ මනස පොඩ්ඩක් ව්‍යාකූල වෙනවා, කාර්යබහුල වෙනවා. එතකොට මට ටිකක් කේන් තියනවා වැඩි. සමහරක් වෙලාට ඔයා ඔයාලා කියන දේ මොකද්ද කියලා මට හරියට තේරුම් ගන්න නැතු වෙන්න පුළුවන්. ඒ තුළ මට කේන් තියන්න පුළුවන්. ඒක නිසා ඒ වෙලාවට පොඩ්ඩක් ඔයාලා හිත රිද්දෝ ගන්න එපා. අපි කතා කරමු. ඔයාලා පස්සේ මට ඒ වෙලේ නෙමෙයි පස්සේ මට තේරුම් කරලා දෙන්න. එතකොට යන් අපිත් මමත් එහෙම උත්සාහ කරන්නම් එහෙම නොවී ඉන්න. අන්න ඒ වගේ කතා බහ කරලා ඔය ප්‍රශ්න විසඳන්න බැයිද? පුළුවන් නේද? අන්න ඒක නිසා මේ தත්ත්වය හොඳින් තේරුම් ගන්න. මේ බණ කියනවා නෙමෙයි මේ ජීවිතයේ තියෙන ග්‍රහ බලපෑම් හෝ අපලකාරී තත්ත්වෙන් හෝ වෙනස් කරගන්න ආකාරය සරලයි කරගන්න පුළුවන්. ඉතින් මොනාටද අපි අයියෝ මේ වෙලාවේ නරකයි අපලයි කියලා ඉන්නේ පැත්ත කියලා. ඔබට පොඩ්ඩක් කේන් තියන වැඩ නම් පොඩ්ඩක් වැඩිපුර හුදකලා වෙලා ඉන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් පිරිසත් එක්ක කටයුතු කරද්දී හරි නිහඬව කටයුතු කරලා ඔබ යතින් වැඩෙන් පස්සේ ඉවත් වෙන්න උත්සාහ කරන්න. අන්න ඒ தත්ත්වය ඒ කාල සීමතල ඒ විදිහට අපි ජීවත් වුණ බුද්ධියට කටයුතු කරන මිනිස්සුෙකුට මේ ග්‍රහ අපල ග්‍රහ දෝෂ ගැනද මහ ලොකු දේවල් නෙමෙයි. බුද්ධිය ඇති කරගන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා. මනස අර නිරාවුල්ව පවත්වා ගන්න මනස යහපත් පවත්වා ගන්න ඒකට කරන්න ඕන පිළිවෙත් ටික මම වීඩියෝ එක අවසානයේදී කියන්න.
ඔබ මේ ටික හොඳටම කල්පනාකාරීව කටයුතු කරන පෞල් ජීවිතය තුළ ආරවුල් වලට යන්න එපා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ දරුවන්ගේ කටයුතු නිසා තරමක් දුරට ඔබට මේ කාල සීමාව තුළ සතුරු වෙන්න පුළුවන් කරම දරුවන්ගේ දියුණුව දැකලා. අන්න මේ කාල සීමාව තුළ ඉගෙන ගන්න වයසෙ ළමයින්ගේ ජයග්‍රහණ ඒත් එක්කම දරුවන රැකියාව අවස්ථා ලැබීම මෙච්චර කාලයක් වුණා දරුවෝ රැකියාවක් නැතුව හිටියන ඔබගේ ඔන්න ඒ රැකියාවක් ලැබෙන නැත්නම් විදේශගත වෙන්න බලන් හිටියන ඔන්න දරුවට විදේශගත වෙන හැබැයි පොඩ්ඩක් ඒ තුල සතුටක් වගේම ඔබගේ දරුවන් ඔබෙන් ඈත් වීමකුත් පෙන්වුම් කරනවා හැබැයි යහපත් දෙක නරක නරක විදිහකට නෙමෙයි يعني ඒක ඒ තුල අර ඒ දරුවන්ගේ ජයග්‍රහණ දැන් අපි කියමු විදේශගත වෙන්න වුණාම දරුවා ඈත් වෙනවනේ දරුවට ටිකක් ඈතකින් ජොබ් එකක් හම්බෙනවා නේද දරුවට පොඩ්ඩක් ඈත් වෙන නේද නැත්නම් අධ්‍යාපන කටයුතුලින් පොඩ්ඩක් ශිෂ්‍යත්වයක් හම්බිලා කොහරි යන්න සිත් වෙනවා නේද ඔය වගේ තත්ත්වය අය මේ උදාහරණ කීපයක් කියන්නේ ඒ වගේ තත්ත්වයන් උද්ගත වීම තත්ත්වයක් තියෙන නමුත් ඒවා කොහොමත් ළඟින් ඉන්න ප්‍රිය ඈත් වීම දුකක් නේ නමුත් උන්ගේ සාර්ථකත්ව දිසාන කියලා ඔබට සතුරු වෙන්න පුළුවන් කාලයක් මේ මේ ජුනි මාසේ ඉඳලා නොවැම්බර් 4 දක්වා පවතින කාල සීමාව තුළ විශේෂයෙන්ම මේෂ ලග්නෙමි ඔබට කියන්න තියෙන්නේ. හැබැයි මේ දෙත් හොඳටම හිතර ගන්න. රැකියා ස්ථානයේ හෝ වේවා ව්‍යාපාර කටයුතු වල වේවා පෞල් ජීවිතය තුළ වේවා නැත්නම් අධ්‍යාපනික ඕනම තත්ත්වයක් තුළ මේ කාලසීමා තුළ මොකද සෙනසුරු වක්‍ර වෙලා ගමන් කරන රාහුගේ නැකතක හේතු කරගෙන පොඩ්ඩක් රාහුත් ඔබගේ ලග්න භාවයේ ඉන්න තැන්පත් වෙලා ඉන්නේ මේ කාලසීමා තුළ. ඉතින් ඔය තීන්දු තීරණ ගැනීමේදී එතරම් බුද්ධිමත් තීන්දු තීරණ ගන්න ඔබ අපොහසත් වෙනවා. අන්න ඒ තත්ත්වය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වී යුතුමයි ඔබ තීන්දු තීරණ ගද්දි අනිත්‍යගේ අදහස් විමසලා බලන අනිත්‍ය කියන දේවල් අහලා කඩලා තියු කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ අනිත්‍යගේ අදහස් අරගෙන ඔබත් කීප වතාවක් කල්පනා කරලා හරි තීන්දුව తీරන ගන්න උත්සාහ කරන්න කලබලෙන් මේ කාල සීමා තුළ කොහෙත්ම ඔබ තීන්දුව తీරන ගන්න එපා මොකද මේ කාල සීමා තුළ කලබලෙන් ගන්න තීන්දුව తీරන සියල්ල වැරදි තීන්දුව తీරන මේලා ඉක්මන් තීන්දුව తీරන ඔබට ගන්න හැකියාවක් නැහැ ඒක නිසා හොඳ කල්පනාවෙන් වරක් දෙවරක් නොව සිය වතාවක් හරි හිතලා ඒ ස්ථීර කියන්නේ ඔබට වැදගත් වූ තීන්දුව తీරන ගද්දී හරි කල්පනාකාරී වෙලා මේෂ ලග්න මේ කටයුතු කරා යන්න අධ්‍යාපන කටයුතු නිරත වෙන දරු දැරියන්ට මේ කාසම තුළ තරමක් දුරට ඔබට මේ අධ්‍යාපනයේ තියෙන ඌමනා උනන්දු උත්සාහය අඩු වීම නම් පුතේ දුව පෙන්නුම් කරනවා මේක මේ ඔබගේ හැකියාව පිළිබඳවත් කිසිම ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි මේක ඔබ පොඩ්ඩක් කම්මැලි වීමක් ඔන්න ඔබට වෙන වෙන බාහිර දේවල්ට ඔලු යන තත්ත්වයක් පෙන්වුම් කරනවා ගුරුවරුන්ගෙන් පොඩ්ඩක් නිතර නිතර ඔබට විවේචන එල්ලෙන්න පටන් ගන්නවා එහෙමනම් ඒ තත්ත්වය ඇති නොවෙන්න ඔබ බලා ගන්න ඕන ඔබ වෙනදලත් වඩා මහන්සි වෙලා කටයුතු කරන් යන්න ඔබ අර හොඳ කල්පනාවෙන් දැන් හෝම්වර්ක් උනත් ගෙදර දෙද්දි ඒවා ලියාගෙන එන්න ඇවිල්ලා ඒතර එකක්වත් මගහැරෙන්න නැතුව යන කරන් යන්න පුළුවන් නැත්නම් ඔබ පොඩ්ඩක් වෙනදට වඩා වෙනස් දෙමෝපියන්ට පොඩි පැමිණෙන්න තියෙන මේ දක්ෂ ළමයේ මොකද මේ කාල සීමා තුළ වෙලා තියෙන්නේ ඔබ පොඩ්ඩක් හිතුවක්කාරීත්ව වෙනවා අර කියන දේවල් අහන්නේ නිතර ෂණයෙන් කීන්ති ගන්නව රණ්ඩු සරුවල් වෙනවා වැඩි හිටියන්ට වැඩි ගරු කරන්න කැමති නැහැ මේ කාල සීමා තුළ නොය තත්ත්වයන් නම් තියෙන දුවේ පුතේ ඒ දේවල් නම් වෙනස් කරගන්නම ඕන මොකද මේ ජීවිතේට අධ්‍යාපනය කියන දේ වැදගත් මේ කාල සීමා තුළ ඔබට තියෙන්නේ අංක එක අධ්‍යාපනය මේකේ වටිනාකම ඔබට හැඟෙන්නේ තව වසර කීපයකට පස්සේ හැඟෙද්දී ඔබට දුක් වෙන තත්ත්වයක් උදා කරගන්න අවශ්‍ය නැහැ ඔබ මහන්සිලා වැඩ කරොත් මේ කාල සීමා තුළ ඔබට ඉදිරිය ගැන හිතලා සතුරු වෙන පුළුවන් ඉදිරියේදී මේ ගැන හිතලා ඒක නිසා අනිත් එක තමයි වැඩි හිටියන්ට ගරු ගන්න උත්සාහ කරන්න ඕන අනිවාර්යෙන්ම උත්සාහ නෙමෙයි කරන්න ඕන දෙයක් මොකද වැඩි හිටියෝ කියන්නේ දෙමාපියෝ හෝ වේවා ගුරුවරුන් හෝ වේවා අනිත් අනිකුත් වැඩි හිටියෝ වේවා ඔබට වඩා වැඩි මල් අය එතකොට කතා බහ කරද්දී උනත් ඔවුන්ට ගරුසරුවත කතා කරන්න පුරුදු වෙන එක තමයි යහපත්කම. එතකොට ඔබ ගැන ප්‍රියයක් ඇති වෙනවා. දැන් සමහරු කියයි අපි ඔය ඉස්සර තමයි වැඩි හිටියන්ට එහෙම දැන් එහෙම එකක් නැහැ. මේක අපි එක විදිහට ඉන්න ඕන කියලා නැහැ. ඒ දේවල් තුල නෙමෙයි. ඔබගේ පෞරුෂය තුල ඇති වෙන්න. එතකොට ඔබ ගැන පිළිගැනීමක් ඇති වෙන ප්‍රසන්න භාවයක් ඇති වෙන්න ඔබ අනේකාට ගරු කිරීම කියන දේ වැදගත් වෙනවා. එතකොට තමයි පෙරලා ඔබට ගරුත්වය ලැබෙන්නේ. අන්න ඒක නිසා කල්පනාකාරීව කටයුතු කරන්න කම්මැලිකම අතහැරගන්න වැඩි හිටියෝ කියන දේවල් අහලා කටයුතු කරන්න කීකරු වෙන්න ඒ තුළ ඔබට මේ තියෙන බාධා පුංචි කාලෙන් සුළු කාලයක මාස පහක් විතරනේ හැබැයි මේ මාස පහ තුළ ඔබ ඇද වැටුනොත් ඔබට ආයෙ නැගිරින්න කාලයක් එනවා එහෙනම් ඇද නොවැටි ඔබ මේ ස්ථිරව මේ ඔබගේ දැන් මේක පහුගිය කාල සීමා තුළ යහපත් අධ්‍යාපන කටයුතු කරගෙන ආවනේ ඒ தත්ත්වය මගේ හැරෙන්න දෙන්න එපා නැත්නම් අපරාධය ඔබගේ ඒ මහන්සිය ඒ නිසා කටයුතු කරන්න දෙමව්පිය වුණත් මේ වෙලාවේ දරුවන් ගැන හොඳ සැලකිලිමත් වෙන්න ඕනට වඩා දරුවන්ට ඔය අඩත් තේට්ටම් කරන්න දඬුවම් කරන්න නිතර දොස් පවරන්න යන්න එපා ඔබ කරන්න ඕනේ මේ වෙලාවේ මේ දරුවෝ වැටෙන වෙලාවේ තමයි ඔබ උන්ට වැඩියෙන් ආදරය කරන්න ඕනේ දරුවෝ සාර්ථක වෙන කාලේ ලොකුවට ආදරය කරනවට වඩා දරුවෝ අසාර්ථකයි තමයි වැඩියෙන් ආදරය කරන්න ඕනේ ළඟින් ඉන්න ඕනේ උන්ට
දරදිනවා නම් පාර පෙන්වන්න. සමහරකට ඔවුන්ගේ හැසිරීම පොඩ්ඩක් වෙනස් මේක. පොඩ්ඩක් කේන්ති යනවා ඔවුන් කරන දේවල් දෙකම. නමුත් මේල ඔබ ඉවසීමෙන් කටයුතු කරන තම පොද වටින්නේ තමන්ගේ දරුවනේ. ඒ නිසා ඒ තුල දරුවන් හොඳට තේරුම් අරන් ඔවුන්ට යහපත් මාර්ගය කියලා දීලා ඔවුන් කරන වැරදි නොවන ආකාරයෙන් ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම දරුවෝ ගැන නම් සැලකිලිමත් වෙන්න මොන මේ తත්වය මේ නොවැම්බර් මාසයේ දක්වාම පවතින දැන් ඔබට මම දැන් වසරක් තිස්සේ කට කැඩනම් කියන මේ දරුවෝ පරිස්සම් ගන්න විශේෂම කාන්තා පාර්ශවය තරුණ තරුණියන් පරිස්සම් කරන පුංචි දරුවෝ පරිස්සම් කර කර දැන් මේ වෙලාවේ අහන්න දකින්න දේවල් තුල පොඩ්ඩක් පරණ වීඩියෝ අහලා බලන්න මම කියලා නැද්ද කියලා බලන්න අර දරුවන් ඔහේ දාලා යනවා අර සේවකයොත් එක්ක දරුවන්ගේ ජීවිත නැති වෙන අහිංසක කුඩා ජීවිත නේද අන්න මේ කාලේ දරුවන් ගැන ඔබගේ අවධානය වැඩි කරන ඔබ කොච්චර කාර බහුල වෙන්න පුළුවන් ඔබට සාධාරණ හේතු තියෙන පුළුවන් නමුත් කොච්චර සාධාරණ හේතු තිබ්බත් දරුවෙක් අහිමි වුණොත් මොකද වෙන්නේ ඒක නිසා අදත් මම කියනවා මේ දරුවෝ ගැන නම් මේ කාල සීමතවල හොයලා බලන්න ඒ වගේම තරුණ තරුණියෝ කාන්තා පාර්ශ්වය විශේෂයෙන්ම මේ කාල සීමතවල කල්පනාවෙන් කටයුතු කරන් යන්න අපි අනිත් පැත්තකට මෙතන මේ උසස් අධ්‍යාපනය ගැන කතා කරොත් මේ කාල සීමතවල මේෂ ලග්න හිමියන්ට උසස් අධ්‍යාපන කටයුතු නම් බාධාවකින් තොරව කරන් යන්න පුළුවන් ඔබ මේ කාල සීමාවතුල අර උසස් අධ්‍යාපන කටයුතු හදාරන ගමන් වෘත්ති අධ්‍යාපන කටයුතු හදාරන ගමන් ඔන්න රැකියාවකුත් කරන් යන්න යම්කිසි ආදායම් මාර්ගයක් ඇති කරගන්න උත්සාහ කිරීමක් තියෙනවා. ඒ තත්ත්වය යහපත් ඒත් ඔබ ඒක නිවැරදි සැලසුමක් ඇතුව හොඳ දැනුමක් ඇතුව මේ දේවල් ආරම්භ කළොත් ඔබට ඒ තුළ ඇත්තටම සාර්ථක භාවයක් අත් කරගන්න හැකියාව දෙන නිසා මහා ලොකුවට නෙමෙයි මහා පරිමාණය නෙමෙයි පොඩියට බිංදු ඉඳලා පටන් ගන්න. මොකද මේ කාල සීමාව තුළ ලොකුවට ආයෝජනයක් කරලා ඔබට පූර්ණ කාලීනව ඒකට කාලය දෙන්නත් බැහැ. අන්න අය මත විශ්වාසය තබන්නත් බැහැ. ඒක නිසා ලොකුවටම ආරම්භ කරන්න අවශ්‍ය නැහැ. ඔබට මේ කටයුතු තුළ ඔබට පූර්ණ කාලීනව මේ ව්‍යාපාරට අවස්ථාව දෙන්න පුළුවන් නැත්නම් ඒ සුළුෙන් සුළුෙන් ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර යන්න. එතකොට ඔබට සාර්ථක වෙන්න පුළුවන් මේෂ ලග්න හිමියනි. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරමු මේෂ ලග්න හිමියනි මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම පහත බඩ යටි බඩ ආශ්‍රිතව නම් ගැටලු කාර්ය තත්ත්වයන් වැඩියෙන් පෙන්වුම් කරන මේ බඩවැල් නහර සම්බන්ධයෙන් බඩවැල් සම්බන්ධයෙන් පුංචි පුංචි තත්ත්වයන් පෙන්වුම් කරන තුවාල වීම් ලී ගැලීම් වගේ තත්ත්වයන් ඒක නිසා ඒවා සුළුෙන් තකන්නේ බව බඩේ දැවිල්ල නිතර එනවා නම් ඔක්කාරයට එනවා නම් එහෙම නැත්නම් යන් සම්පූර්ණ අර ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් හේතුවක් තමයි ඒ වගේ පපුව වෙනකම් උගුරට වෙනකම් දැවිල්ල වගේ තත්ත්වයක් හිර කරන වගේ තත්ත්වයක් එනවා නම් නිසි වෛද්‍ය උපදෙස් පතන්න මොන මේ කාල සීමාවතොල මොකද ඒවා දුර දිග යන දෙන්න එපා මාස පහක කාලයක් තියෙනවා ඉතින් මේ තත්ත්වය තුළ බුරුවර දුක් විඳින්න එපා සෞඛ්‍ය නිසා ඔබගේ අනිකුත් කටයුතු වලට බාධා කරගන්න එපා මේ කාල සීමාවතොල ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන් යන්න සෞඛ්‍ය ගැන විධිමත්ව සැලකිලිමත්ව කටයුතු කරන් නිසි ලෙස ව්‍යායාම කරන්ද නිවැරදිව මේ අටුම තරමේ දවසරි පැය භාගයක් වෙන් කරන ව්‍යායාම කටයුතු අවමාෂයෙන් පොඩ්ඩක් ඇවිදින්න හරි අර ඇඟට ටිකක් වෙහෙසක් දැනෙන ඇඟේ දහඩිය පිට වෙන ආකාරයට ශක්තිය වැය වෙන ආකාරයට ඒ කටයුතු කරන උත්සාහ ගන්න. එතකොට ඔබට නිරෝගී ලෙස කටයුතු කරන තව දෙයක් උෂ්ණාධික ආහාර ගද්දී නම් ප්‍රවේශම් වෙන්න මොන මං කියන්නේ උෂ්ණාධික ආහාර ගන්න එපා කියලා නෙමෙයි. උෂ්ණාධික ආහාර ගද්දී උෂ්ණභාවය නැති වෙන ඕන තරම් දේවල් තියෙනවා. අපි දැන් ඔය ඉස්සෝ කකුළු වගේ දේවල් උයද්දී මුගුරුම් ගකොල දාන. එතකොට ඒක උෂ්ණභාවය නැති වෙන. අන්න ඒ වගේ ජීවිතේ විඳින්න එපා කියලා නෙමෙයි ආස දේවල් කන්න බොන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ දේවල් වලට ඒ දේවල් තුලින් වෙන්න තියෙන අවදානම්කාරී තත්ත්වයන් වලට සූදානම් වෙන්න අවදානම්ට පෙර සූදානම්. අන්න ඒ විදිහට කටයුතු කරන් යන්න. ඒ තුල ඔබට මේ තත්ත්වය ඔබට වෙනස් කරගන්න හැකියාව දෙනවා. මේෂ ලග්නෙමෙන්ට සාපේක්ෂව ගත්තොත් මගේ දැක්ම හැටියට නම් මේක ඉතාමත් සුබ කාලයක්. අසුබයි කියලා සමහරු කියයි. නෑ මට නම් සුබයි. මොකද හේතුව ජීවිතේ හොඳ පණ රැගෙන ජීවිතේ ඉලක්කයකට යන ඉදිරි ගමනක් යන්න හොඳ පාඩම් හොඳ අඩිතාලමක් යදෙන කාලය. එහෙනම් ඒ පණිවිඩය ඔබ තේරුම් අරගෙන කටයුතු කරොත් මේ තරම් යහපත් කාලයක් මේෂ ලග්නෙමෙන්ට ලැබෙන්නේ ජීවිතේට. ඉතින් මේ දේවල් වෙනස් කරගන්න පුළුවන් කියලා අපි හැමදෙලෙම කතා කරන මේ දේවල් වලින් ඔබට වෙන මානසික පීඩා චිත්ත පීඩා තද බල බාධා නැති කරගන්න අංක එක අපි මොකද්ද කරන්න ඕනේ මේ කාල සීමාව තුළ ඔබ පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ බෝධි පූජාවල් පත්වන සෙනසුරා දවස්වල විශේෂයෙන්ම සෙනසුරා දවස්වල පුළුවන් නම් එක ඔබ අන්‍ය ආගමිකයෙක් වෙන්න පුළුවන් බෞද්ධ නොවන නමුත් මේ බෝධි පූජා කියන දේ කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක භාවනාවන්නේ එහෙම කරන්නේ නැත්නම් කමන්නේ කරන්න බැහැ නම් තමන්ගේ ආගම දහමට අනුව හරි කටයුතු කර යන්න විශේෂයෙන්ම සෙනසුරා දවස්වල රාත්‍රියේ යාගම කටයුතු කරන් යන්න. ඉතින් ඒ දෙකම ඔබ විෂ්ණු දෙවියෝ අදහනවා නම් විෂ්ණු දෙවියන්ට රාත්‍රී 12යි පාට සෙනසුරාදා. ඒ කියන්නේ ඉරිද උදා වෙද්දි 12යි පහට එළඟ දෙල් පහනක් දැල්ලන්ද. ඒ තුල නිල් පාට මල් ටිකක් පූජා කරලා ඒ විෂ්ණු දෙවියන්ට ඔබ ඒ කන ලව් කරලා ඔබගේ යහපත ප්‍රාර්ථනා ගන්න. ඒ තුල ඔබට සාර්ථක වෙන්න පුළුවන්. අර බෝධි පූජා පවත්වන දින අනිතර උත්සාහ කරන්න එදාට එළඟ දෙල් පහනක් දැල්වන්න බෝධිය ගාව.
ගිහිල්ලා බෝධිය ගාව ළඟ තෙල් පහනක් පතුකන නිල් පාට මල් ටිකක් පූජා කරලා ඔබ මෛත්‍රී භාවනාව කරන්න. මම මේ විස්තරාත්මක කියන්නේ මාසේ පලාපල අහන්න මම මේ බෝධි පූජා පවත්වන විස්තරාත්මක ක්‍රමය කියලා දීලා ඇති. ඉතින් මේක මම කෙටියෙන් කියන්නේ ඒ විදිහට කරලා මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ පැන් කාලයක් හොඳින් පෙරාගත්ත පැන් කාලයක් අතර අරගෙන මෝර පිරිතෙන් ඒ පැන් කාලය පෙරිත් කරගන්න. මෝර පිරිත නිතර උච්චාරණය කරන එක මෝර පිරිත නිවස්තර ශ්‍රවණය කරන එක පුරුද්ද කරගන්න. ඒත් එක්කම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත කියන වැදගත් නැහැ. උදෑසන අවදින ගමන් රාත්‍රී නින්දර පෙර අනිවාර්යයෙන්ම ওই පිරිත් ශ්‍රවණය කරන්න. නිවැරදි උච්චාරණ සහිතව වන්න ලින්ක් ඇති මේ සූටිවි නාලිකාව ඇතුලේ ගිහිල්ලා බලන්න. අන්න ඒවා ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න උත්සාහ කරන්න. හැම හිතර හැම වෙලෙම යම් කිසි ආකාර අවුල් සහගත දෙයක් ප්‍රශ්නයක් ඇතුළු වහම ඔබ හිතින් මෝර පිරිත සිහි කරන්න. ඒ තුළ ඔබට සහනය අත් වේවි, ඔබට නිසි මාර්ගය පෙනේවි, හරි මාර්ගය පෙනේවි. ඉතින් එන මෝර පිරිතින් අර පැන් කාලේ පිරිත් කරගෙන බෝධිය නාවන්න ඒ විදිහට කටයුතු කරා යන්න. ඔබට මේ කාල සීමා තුළ විශේෂයෙන්ම වයෝ වෘද්ධයට, ආබාධිත අයට, කුඩා දරුවන්ට, යම් කිසි ආකාරයේ අසරණ අයට උදව් පදව් කරන්න උත්සාහ කරන්න. ඒක මම කියලා දෙනවා මේ මූල්‍ය මේ වශයෙන් පවරන්න නෙමෙයි, ඔබගේ හැකියාව දැනුම වුණත් ඔවුන් සමග වේදා ගන්න පුළුවන්. නැත්තම් තනි වෙලා ඉන්න කෙනෙක් එක්ක ගිහිල්ලා පැයක් දෙයක්, පැය භාගයක් හරි කතා කර කර ඉඳලා ඉන්න එකත් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් තුළ ඔබට හිතාගන්න බැරි සහනයක් අත් වෙන්නේ කිසිම දෙයක් ඔබට සහනය බලාපොරොත්තු වෙන ග්‍රහපොළ දුර වෙන්නේ කියලා කරන්න එපා. ජීවිතේ යහපත්ට උදෙසා කරන්න. ඔවුන් කෙනෙක් කරන ඔබ කරන දේ තුළ සතුටු වෙනවා දැකලා ඒ තුළ තෘප්තිය ලබන බලන් කරන වක්‍රාකාරයෙන් සියලු දේම ඔබට යහපත් ලෙසම සැලසේවි. ඒත් එක්ක මේ සම්බන්ධයෙන් දැන් විශේෂිත වූ පිළිවෙතක් කියනවා මම මේක. ඔබට හැකිනම් කරන්න පුළුවන් නම් ඔබ යන්න රුවන්ලි මහා සෑය ගාවට ගිහිල්ලා සුදු පාට නෙළුම් මල් වට්ටියක්, පුළුවන් විශාල වට්ටියක් සකසලා ඔබ වට්ටි දෙකක් සකස ගන්න. එකක් ශ්‍රී මහ බෝධීන් වහන්සේටත් රුවන්ලි සෑය රජුන්ටත් පූජා කරලා ඔබ භාවනාවක් කරන්න. මේ සංසාර ගමන තුළ මා තුළින් දැනුවත් නොදැනුවත් වැරදි වුණු තරම් වෙලා ඇති. මේ සසරේ පමණක් නෙමෙයි මම ජීවිතේ අපි කල්ප ගාණක් තුළ ඉපදෙන්නේ නැතිනේ දහස් වතාවක්. ඒ ඉපදුණු හැම වාර තුළ අපි තුළින් වෙන දෙයක් ඇති වැරදි. ඒවා ලොකු වැරදෙන්න පුළුවන්, කුඩා වැරදෙන්න පුළුවන්. මේ සියලු වැරදි තුළින් සිදු සියලු අකුසල් මා මේ කරන පුණ්‍ය ක්‍රියාව මතින් යටපත් වේවා. මාතින් වැරදි සිදු යම් කෙනෙක් මේ සසර තුළ ඇතන මේ පුණ්‍ය ක්‍රියාව තුළ ඔවුන්ටද මේ පින් අනුමෝදාගම් වෙත්වා. ඒ තුළ ඔවුන් මා කෙරෙහි තිබ්බ වෛරයක් තිබෙනම් සංසිද්ධ වේවා. ඒ වගේම මාගේ ඉෂ්ට දේවදාවුන්ට මේ පුණ්‍ය ක්‍රියාව තුළ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන් ශක්තිමත් වෙත්වා, බලගැන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පුංචි භාවනාවක් කරන්න. මේක ඔබ කරලා බලන්න. මේ තුළ ඔබට ජීවිතයේ යම්කිසි ලොකු වෙනසක් අත්විඳින්න හැකියාවල. මේක මම වචනෙන් කියලා වැඩක් නැහැ. ඔබම ඒක අත්දකින්න උත්සාහ කරන්න. ඒ අත්දැකීම තුළ ඔබට හැඟේවි ජීවිතේ ප්‍රබල පෙරලියක්. සමහරක් වෙලාවට ඔබට ජීවිතේ හිතාගන්න බැරි වෙනසක් අත්කර ගැනීමට හැකියාවක් ලැබෙයි. එහෙනම් මේ වගේ දෙයක් කරලා යහපත ළඟා කරගන්න ජීවිතේට. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔබ මේ කාල සීමා තුළ සිකුරාදා දවස්වල, සෙනසුරාදා දවස්වල පුළුවන් නම් ශුද්ධෝ ජපමාලය උච්චාරණය කරන්න. ඒත් එක්කම ශුද්ධෝ පය පවත්වන බ්‍රහස්පති දවස්වල රාත්‍රී 11-12 අතර පුළුවන් නම් සෙනසුරාදා දවස්වලයි අංගහරුවක් දවස්වලයි විශේෂයෙන්ම නිර්මාංශයෙන් උත්සාහ කරන්න. එක්වරු ශීලයේ රකින්න බ්‍රහස්පති දවස්වල පුළුවන් නම් රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඒ ශුද්ධෝපය පවත්වන්න. ඒ තුළ ඔබගේ ජීවිතයට ලොකු සැනසීමක්, ජයග්‍රහණයක් අත්කර ගැනීම හැකියාව දෙනවා. මානසිකව ඔබ ඇද වැටිලා ඉන්න නම් අනිවාර්යයෙන් මේ දේවල් කරන්න. ඒ දේ තුළ ඔබට පුළුවන් මානසික සහනය වගේම ඔබ ගන්න තීන්දුව තීරණ තුළින් ඔබගේ ඉලක්කවලට යන්න හැකියාව, ඒ තියෙන බාධක දුරු කරගෙන අත් කරගන්න. මේ தත්ත්වය හොඳටම කල්පනාවෙන් කටයුතු කර යන්න. ඒත් එක්කම අනිවාර්යයෙන්ම ඔබගේ නිවස තුළ ධම්මචක්කම් පවත්වන සූත්‍රය අවම ශ්‍රුදේ දවල් රැ නිතර ඇහෙන්න සලස්සන්න. මේ තුළ ඔබගේ මේ නිවසවට තියෙන ඍණාත්මක දේවල් ඔබට නිතරම ඔය වියදම් පස වැඩි නම් කිසි ඉතුරුවක් නැත්තම් හැමදාම ලෙඩන ප්‍රශ්න ගැටලු නම් නිවස තුළ අන්න ඔබ විශ්වාස කරන ඔය කවුරු හරි අපිට මොන හරි කරලා දැන් බලන්න ගියහම කියන්නේ අහවල් කෙනා කරලා තියෙනවා මෙහෙම හෝනියම් කරලා. හැබැයි ඔයාලට ලක්ෂ ගණන් වියදම් කරන් කරත් ඒව තුළ සහනයකුත් අත්තුන්නේ නැහැ. ක්ෂණික ප්‍රතිඵල කිව්වට අන්න මේක ටිකක් දීර්ඝ කාලිනව කරලා බලන්න. ධම්මචක්කම් පවත්වන සූත්‍රයේ දීර්ඝ වශයෙන් නිතර ඔබගේ නිවස තුළ ඇහෙන්න සලස්වන්න. මේ තුළ ඔබට හිතාගන්න බැරි සහනයක් ඇති. මොකද ඔය තියෙන තුන තියෙන ධනාත්මක භාවය, ඒ තුළ තියෙන ධනාත්මක දේ ඒ
ඔය කියන දේවල් තුලින් ඇති වෙන ඍණාත්මක දේවල් නැති කරාවි. හැබැයි මේ මේ කෙටි කාලීනව මේ ක්ෂණ ප්‍රතිචනික ප්‍රතිවල වරු දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි. මාසයක් දෙකක් කරන් යද්දි දැනෙනවා. හැබැයි ඒව ස්ථීර වශයෙන්ම ලැබෙන ප්‍රතිඵල. ඒක නිසා මේ වෙලාවේ ඔබ කටයුතු කරන්න බුද්ධිමත්ව කටයුතු කරන්න යන්න මේ වෙලාවේ සෙනසුරුගේ අපල කියලා කියයි ගිහිල්ලා හද්දි කේන්දර බාදී ඒවට ගිහිල්ලා මෙන්න මේ අහවල් ප්‍රතිකර්ම කරන්න මේ මේ අහවල් මැණික පළ දෙන්න මෙච්චර ලක්ෂයක් වේදන් කරන්න ලක්ෂ දෙකක් වේදන් කරන්න ඕයි කතා කියයි. ඒ කිසිම දෙයක් උනට ඩා ඔලුවට ගන්න එපා. ඒවා ව්‍යාපාර. මේ මං කියපු කාරණා ටික සුළු දේවල් ටික ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල් ටිකනේ. ඒ දේවල් කරන්න ඔබට සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්නයට සමහරට මේ දේවල් කරන්න අපහසු වෙන පුළුවන්. ඔබට හැකි විදියට කරන්න. හැකි විදියට කරපුවම හොඳටම ඇති. ඒ හොඳටම ප්‍රමාණවත්. අදිෂ්ඨානය ඔබගේ තුළ තියෙන චේතනාව විතරයි වැදගත්. මේ හැම දෙයකම මනස හරි ආකාරව ගොඩනගා ගැනීම තමයි ආරමුණු. ඒ දේ කරගන්න. නැත්නම් ඔබ භාවනාවක් හරි කරන රැ වැඩේරලා ගෙදරට ඇවිල්ලා කාමරේලා ඉඳලා බුදුගුණ සිහි කරන්න. දරුවන් දිසා ගාවට යන්න බෑ. නිරුවන් දිසා ඔබ හිතින් මවා ගන්න. අන්න එතනට ඔබ නෙළුම් මල් පූජා කරනවා කියලා හිතා ගන්න. අන්න ඒ තුල ඔබ මනසෙතුල් මනසින් ඒ පින කරන්න. අන්න ඊට පස්සේ ඒ කියපු ප්‍රාර්ථනා ටික ඒ කරන්න. ඒ සියලු දේ තුල ශ්‍රී මහ බෝධිය ගාව ඉන්නවා කියලා හිතා ගන්න. ඔන්න ඔබට සහනයත් කරගන්න හැකියාව තියෙනවා. ඔය කියන සියලුම දෝෂ අන්ධකාරයන් දුරු කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේ උදා වූ කාලය තුල උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. මොකද මේ සෙනසුරුගෙන් ඇති වෙන බලපෑම් තුළ අපි ජීවිතේ හරි පාරට ගත්තොත් ඔබට හිතා ගන්න බැරි සාර්ථකතාව. මොකද සෙනසුරු උත්සාහ කරන්නේ ඔබේ ජීවිත හරි පාරට ගන්න. ඔබ ඉතින් ඒ පණිවිඩය හරියට තේරුම් ගන්න ක්ෂණයෙන් ඒ දේ කරගත්තොත් ඔය කොච්චර කවුරු මොනාකවත් සෙනසුරු දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි වෙයි. ඒ නිසා ඔය හැමදේම යහපත් කරගන්න ඔබට හැකියාව දෙන මේෂ ලග්නෙම ඔබට. එහෙනම් මේ ඉදිරි කාලය උදා වූ කාලයත් ඔබගේ ජීවිතයේ සියලු යහපත් සිතුම් පෙතුම් සාපලන වාසනාවන්ත යහපත් කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේෂ ලග්නෙම ඔබට තෙරුවන් සරණයි.